මේතට මුල්ල කේතවාචකයාත් සමග කසල නිසලස බැහැර කිරීම පිළිබඳව මේ දිනවල සමාජයේ වැටි කතාබහක් ඇතිව තිබෙනවා. ඇත්තටම කසල ප්‍රශ්නය අපට විතරක් සීමා වූ ගැටලුවක් නෙවෙයි. මේ ප්‍රශ්නය සාර්ථකව විසඳගන්න ලෝකේ බොහෝ රටවලට හැකිව තිබෙනවා. ස්විස්තර්ලන්තය. ස්විස්තර්ලන්තයේ ඔවුන්ගේ රට තුල එකතු වන කැලි කසල වලින් 50%ක්ම ප්‍රතිචක්‍රීකරණයට භාජනය කරනවා. ඔවුන්ගේ අපේක්ෂාව වසර 2020 දී ඒ 60% දක්වා වැටි කර ගැනීමයි. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ වැඩිපුර කැලි කසල බැහැර කරන්නන්ගෙන් වැඩිපුර බදු මුදලක් අය කර ගැනීමයි. බෙල්ජියම බෙල්ජියමේ කසල ප්‍රතිචක්‍රීකරණ ප්‍රතිශතය 75% එකෝලයිසර් ඔවුන් අනුගමනය කරන ප්‍රධාන ක්‍රමවේදයක් වනවා. යම් භාණ්ඩයක් නිර්මාණය කිරීමේදී ඉන් පරිසරයට විය හැකි හානිය ගණනය කරන ඩිජිටල් ක්‍රමවේදයක් විදිහටයි මෙය සලකා බැලෙන්නේ. ඔස්ට්‍රියාව වසර 2020 වන විට කසල ප්‍රතිචක්‍රීකරණය 50% දක්වා ඉහළ නංවා ගැනීම යුරෝපයේ අරමුණක්. ඔස්ට්‍රියාව දැනටමත් එම සීමාව පසු කර තිබෙනවා. ජෛව තාක්ෂණය මගින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම ඔවුන්ගේ කසල බැහැර කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් කොටසක් ඉටු කරනු ලබනවා. දකුණු කොරියාව 1980 සිට ප්‍රතිචක්‍රීකරණයට වැඩි නැඹුරුතාවයක් එම රට දක්වනවා. රෙඩියුස්, රීයුස්, රීසයිකල් ක්‍රමවේද මූලික කොටගෙනයි ඔවුන් කටයුතු කරනු ලබන්නේ. ජර්මනිය කසල ප්‍රතිචක්‍රීකරණ ප්‍රතිශතය 87% භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩෙන් පරිසරයට සිදුවන හානිය අනුව බදු අය කර ගැනීම නිසා එක් වසරකදී පරිසරයට මුදා හරින කසල ප්‍රමාණය ටොන් මිලියන 1කින් අඩු කර ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. ලොව මිලියන ගණනක් ජීවත් වන රටවල් ඔවුන්ගේ කසල ප්‍රශ්නය සාර්ථකව විසඳාගෙන තිබෙනවා. එනිසා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපේ රටෙත් මේ ප්‍රශ්නය වෙනුවෙන් සිදුවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා.